समदाबुदोहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणया नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि साधु 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 अपगे गुरुदेवोत्तम कल्याण मित्र पिन्वत लोकु स्वामीन् वहन्सेट अप हेम दिनागे नमस्कार वेवा साधु 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 गरुतर महासंगरत्न अवसराय सदहवत् पिन्नतुनि वस्सानिन एरंबि सदहम वर्षा धर्मदेशना वेडसटानटाई ओब मे संबंध वेन्ने बुदुरजानन वहन्से तमन्गे श्रावकेंट සිත දියුණු කිරීම උදෙසා ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කොට වදාලා අද අපි ඉගෙන ගන්නේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ විශේෂ දහම් කොටසක් ඔබ කලින් වතාවේ ඉගෙන ගත්තේ කාය අනුපස්සනාව ගැන අද අපි ඉගෙන ගන්නේ වේදනානුපස්සනා සතිපට්ඨානෙ පිළිබඳව. විදීම කියන කාරණාව සෑම සත්වයෙකුගේම ජීවිතවල පවතින දෙයක්. ස්වභාවිකවම මේ ජීවිතය තුළ පවතින විදීම ගැන අවබෝධ කළ හැකි ආකාරයයි බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනා සතිපට්ඨානෙදී පින්නවා වදාළේ. අපි ගත්තහම කායානුපස්සනාව කියලා පින්නවා දුන්නේ මේ කායික ස්වභාවය. ඒ කායික ස්වභාවය අපිට පේනවා, දකින්න ලැබෙනවා. ඒක ගොරෝසුයි. දැන් අපි ගත්තහම මේ කය යම් කිසි ප්‍රමාණාත්මකව යම් කිසි හැඩතලයකට අනුව සකස් වූ දෙයක්. විඳීම කියලා කියන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි. විඳීම කියලා කියන්නේ ඒක මානසිකව පවතින දෙයක්. ඒ නිසා ඒක අපිට හැඩතලයක්, ස්වභාවයක් පෙන්වීම පිණිස උදාහරණයක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ විඳීම ගැන විවිධාකාරයෙන් අපට කියලා දීලා තියෙනවා. ඒ විඳීම හටගන්නේ කොහොමද? ඒ විඳීම කියන්නේ කී ස්වභාවය මොකද්ද? විඳීමක් කියන එක අපි තේරුම් ගන්න ඕන කොහොමද? ඒ වගේම මේ විඳීම අවබෝධ කරන්න ඕන කොහොමද? ඒ වගේම මේ විඳීම කෙරෙහි පවතින යම්කිසි බැඳීමක් ඇද්ද? යම් බන්ධනයක් ඇද්ද? ඒ බන්ධනේ නිදහස් වෙන්නේ කොහොමද කියන මේ කරුණු සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව අපිට කියලා දීලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේ සතිපට්ඨානය තුල, ඒ කියන්නේ සතිපට්ඨානය කියලා අදහස් කරන්නේ සිහිය පිහිටුවීම. මේ සිහිය පිහිටුවීම කියන කරුණ තුල කොයි ආකාරයෙන්ද මේ විඳීම ගැන විස්තර වෙන්නේ කියලා ගත්තහම බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන්නේ භාගතුන් වහන්සේ පින්නවා දෙනවා කතංච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති.
කෙසේ නම් ධර්මයේ ප්‍රගුණ කරන ශ්‍රාවකයා මේ විඳීම පිළිබඳව විඳීම් කෙරෙහි යොමු කරගත් සිහියෙන් යුතුව වාසය කරයිද? එතකොට ඒකෙදි අපිට තේරුම් ගන්න යමක් තියෙනවා. ඒ තමයි මේ සාමාන්‍යයෙන් අපේ ජීවිතය තුළ පවතින විඳීම් කෙරෙහි යොමු වූ බලවත් සිහියක් ගැනයි මේ කතා කරන්නේ. එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් ගත්තාම සිහිය පිහිටවනවා කියලා ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ සිහිය පිහිටවීම කියලා අදහස් කරන්නේ අපි කරන කටයුත්තට පමණක් අවධානය යොමු කිරීම කියලා. එපමණක් නෙවෙයි. සිහිය පිහිටවීම කියලා කියන්නේ එහි සැබෑ තත්වය, යම් දෙයක සැබෑ තත්වය පරිපූර්ණ වශයෙන් අවබෝධ වීම පිණිස පවතින දෙයක්. යම් දෙයක සැබෑ තත්ත්වය පරිපූර්ණ වශයෙන් අවබෝධ වීම පිණිසයි සතිපට්ඨානය කියන කරුණ තියෙන්නේ. එතකොට අපි සාමාන්‍ය දිනදා ජීවිතයේ අපිට කකුල් අතපය රිදෙනකොට, කොන්ද කැක්කුම් හිසේ කැක්කුම් ඇති වෙනකොට අපි කල්පනා කරනවා ඒක අපේ සිහි කරාම හරි මේ විඳීමක් කියලා. එපමණකින් අවබෝධයකට පත්වෙන්නේ නැහැ. එපමණකින් අවබෝධයකට පත්වීමට උවමනා කරුණක් නැහැ. එතකොට එහෙමනම් මොකද්ද මේ අවබෝධයක් පිණිස අවබෝධයට උවමනා කරන ආකාරයෙන් කොහොමද අපි විඳීම හඳුනාගන්නේ? මොකද්ද මේ විඳීම කියන්නේ? දැන් ඔබ ඔබේ ජීවිතයේ දෙස බැලුවොත්, තමන්ගේ ජීවිතය ගැන, තමන්ගේ ජීවිතයේ පවතිනවා ඉඳුරන් හයක්. මොනවද ඉඳුරන් හය? ඇස නම් වූ ඉන්ද්‍රිය, ඇස, කන, නාසය, දිව, කය, මනස. තොර මේ ඉන්ද්‍රියන් හයක් අපේ ජීවිතේ පවතිනවා. මේ ඉන්ද්‍රියන් හය නිසයි විඳීම කියන දෙයක් අපිට කතා කරන්න පුළුවන්. මේ ඉන්ද්‍රියන් හයෙන් බැහැරව විඳීම කියන දෙයක් කතා කරන්න බෑ. මොකද විඳීම කියන කරුණට අවශ්‍ය ඌමනා කරන මූලික සකස් වීම කිහිපයක් ඕන. ඒ සකස් වීම කිහිපය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඇසයි රූපයයි, චක්කුංච ඇසත් රූපේච රූපයත් පටිච්ච නිසා හේතුවෙන් උපජ්ජති චක්කු විඥාන, උපදිනවා ඇසේ විඥානය. එතකොට ඇසේ විඥානය කියන කරුණ ගැන ඉස්සෙල්ලා මෙතනදි කතා වෙනවා. ඉස්සෙල්ලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඇසේ විඥානයක් ගැන. ඒ සඳහා උපකාරක ධර්මයන් විදිහට පෙන්වා දුන්නේ මොකද්ද? ඇසත් රූපයත් කියන කරුණු දෙක. ඊළඟට පෙන්වලා දෙනවා තින්නම් සංගති පස්සෝ. මේ තුනේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. එකතු වුණාට පස්සේ නෙමෙයි ස්පර්ශය කියන්නේ. මේ තුනේ එකතු වීමටයි ස්පර්ශය කියලා හඳුන්වන්නේ. තින්නම් සංගති පස්සෝ. ඊළඟට කියනවා, දේශනා කරනවා, පස්සපච්චයා වේදනා. ස්පර්ශය හේතුවෙන් මොකද ඇති වෙන්නේ? විඳීම. එහෙනම් මේ විඳීම කියන්නේ තනිව පවතින දෙයක් නෙමෙයි. යම් කිසි හේතුවක් සකස් වීම නිසා උපදින්නා වූ දෙයක්. යම් කිසි හේතුවකින් සකස් වෙන දෙයක්. එහෙමනම් ඒ හේතුවට කරුණු තුනක් පවතිනවා. මොනවද? ඇස, රූපය සහ ඇස නිසා, ඇසයි රූපය නිසා හටගන්න ඇසේ විඥානය. මෙන්න මේ කාරණා තුන. මේ කරුණු තුන එකතු වීම තුළ, එකතු වීම නිසා සකස් වෙන දේ තමයි විඳීම කියලා කියන්නේ.
ඒකට බුදුරජාණන් වහන්සේ හැදින්නවා චක්කු සම්පස්සජා වේදනා. ඇසේ ස්පර්ශයෙන් උපන් විඳීම කියලා. ඒ ඇසේ ස්පර්ශයෙන් උපන් විඳීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම කොටස් තුනයි. මොනවාද ඒ කොටස් තුන? සැප ස්වභාවයෙන් පවතින විඳීම, ඊළඟට දුක් ස්වභාවයෙන් පවතින විඳීම, ඊළඟට සැප දුකත් රහිත වූ මධ්‍යස්ථ භාවයකින් පවතින විඳීම. අපි උදාහරණයක් විදිහට ගත්තොත්, දැන් ඔබට මෙතන දකින්න ලැබෙන මේ පිළිම වහන්සේ. එතකොට මේ පිළිම වහන්සේ දැක්කහම ඒකේ ස්වභාවය ගැන මෙනෙහි කරනකොට අපේ සිතේ උපදින යම්කිසි සැප සහගත සොම්නස් බවක්. එතකොට ඒක තමයි සැප විඳීම කියලා කියන්නේ. එතකොට ඒ පිළිම වහන්සේ කියලා කියන්නේ රූපය, බාහිර රූපය. ඊළඟට තමන්ගේ අභ්‍යන්තරික ආයතනය තමයි ඉන්ද්‍රිය, තමයි ඇස. එතකොට බාහිර ඉන්ද්‍රියයි, මේ අභ්‍යන්තර ඉන්ද්‍රියයි, බාහිර ආයතනයයි එකතු වීමෙන් සකස් වෙනවා ඒ රූපේ දැනගන්න මානසික ස්වභාවය. ඒ රූපේ දැනගන්න හැකියාව පවතින මානසික ස්වභාවය. ඒ සකස් වීමට උවමනයි ඒ රූපය කෙරෙහි අවධානයේ යොමු වීමක්. රූපය කෙරෙහි අවධානයේ මානසිකාරයක් යොමු වීමකින් තොරව අපිට ඇස තිබුණා කියලා, රූපය පැවතුණා කියලා විඥානයේ හටගැනීමක් පණවන්න බෑ. ඒ සඳහා උමනා කරනවා ඒ රූපයයි ඇස එකතු කරන මානසික ක්‍රියාවලියක්. ඒ මානසික ක්‍රියාවලිය තමයි විඥානය කියලා කියන්නේ. ඒ තුන එකතු වෙනකොට මෙතන පවතිනවා ස්පර්ශය. ඒ ස්පර්ශය වීමක්. ඒ තුන එකතු වීම කියලා කියන්නේ ස්පර්ශයටයි. ඊට පස්සේ ඒ ස්පර්ශය වෙනවා සමගම ඒ රූපයේ ස්වභාවයට අනුව. ඒ රූපයේ සැපසහගත ස්පර්ශයක් සහිත වූ දෙයක් නම් තමාගේ ජීවිතය තුළ ඒ අරමුණ නිසා හටගන්නවා සැපසහගත විඳීමක්. ඒ ස්පර්ශයට අදාළ වූ කරුණ, ස්පර්ශයට අදාළ වූ දෙය දුක් සහිත ස්වභාවයෙන් යුතු ස්පර්ශය ඇති වෙන අරමුණක් නම් ඒ තුළ සකස් වෙනවා දුක් සහිත වූ විඳීමක්. ඊළඟට ඒ මධ්‍යස්ථ ස්වභාවයෙන් යුතු දෙයක් නම් ඒ ස්පර්ශය වූ දෙය මධ්‍යස්ථ ස්වභාවයෙන් තමන්ගේ ජීවිතය සමග එකතු වෙන දෙයක් නම් ඒකේ හටගන්නේ මධ්‍යස්ථ විඳීමක්. එතකොට මෙතන ක්‍රියාවලියක් තියෙනවා පින්නතුනි. මේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි විඳීම කියලා කියන්නේ. ඒ විඳීම කියන කරුණ අපි හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනා ගැනීම පිණිස මේ විඳීම කියන දේ තවත් බුදුරජාණන් වහන්සේ කොටස් කරලා බෙදලා බෙදා දක්වලා පෙන්වා දෙනවා. දැන් අපිට මේ ඔය වටපිටේ තියෙන ගහක් දැක්කට පස්සේ, ගස් කොළන්, මේ වටේ පිටේ තියෙන මේ කණු, බිත්ති ආදී දැක්කහම ඔබට හටගන්නේ මොන වගේ විඳීමක්ද? ඒක සැපයක්ද, දුකක්ද, මධ්‍යස්ථ බවක්ද? මොකද එතන තියෙන්නේ මධ්‍යස්ථ භාවයක්. ඒ දකින දේ ස්වභාවයට අනුවයි විඳීම තීරණය වෙන්නේ. දැන් මං කලින් කිව්වේ ඒ ස්පර්ශය වෙන කරුණට අදාළ ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයට අදාළව තමයි විඳීම හටගන්නේ. එතකොට මේ පිළිම වහන්ස දැක්කාම අලුතින්ම ඉස්සෙල්ලාම දකින කෙනෙකුට තොර කල්පනා කරනවා ඒක ස්වභාවයට අනුව අපි ඉස්සෙල්ලාම දැක්කන යමක්. ඒක ඉස්සෙල්ලාම හටගන්න පුළුවන් සමහරට සැප සහගත විඳීමක්. ඔන්න ටිකක් කල් යනකොට ඒක දකින්න දකින්න මොකද වෙන්නේ? ඒක මධ්‍යස්ථ විඳීමක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක වෙනස් වෙලා ගියොත් ඒ තුල දුක් සහගත විඳීමක්. එතකොට මේ විදිහට මේ විඳීම වෙනස් වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් අපිට කියලා දුන්නා. භාග්‍යතුන් වහන්සේ උපමාවකින් දේශනා කරා
ඔන්න කෙනෙක් අඩි 3-4ක් දිග දණ්ඩක් අරගෙන ලී කැල්ලක් අරගෙන ලී කැබැල්ලක් අරගෙන මේ ලී කැබැල්ල අහසට වීසි කරනවා. මේ අහසට වීසි කරාම මේ ලී කැබැල්ලේ ඉස්සෙල්ලම වදින්නේ කොයි කෙළවරද? ඉස්සෙල්ලම මේ ලී කැබැල්ලේ වදින්නේ කොයි අග්‍රයේද කියලා කියන්න බෑ. මොකද මේ ලී කැබැල්ල කැරකි කැරකි අහසට විස වෙලා ගිහිල්ලා ආයිමත් කැරකි කැරකි ඇවිල්ලා තමයි පොළොට වැටෙන්නේ. අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ විඳීම කියන දේ ඊළඟට පවතින ස්පර්ශයට අනුව වෙනස් වෙනවා. විඳීම වෙනස් වෙන්නේ මොකකට අනුවද? ඊළඟට පවතින ස්පර්ශයට අනුව. ඊළඟ මොහොතේ ක්‍රියාත්මක වෙන ස්වභාවයට අනුව විඳීම වෙනස් වෙනවා. එතකොට අපේ සිත, සිතවිලි ස්වභාවයන්, සිතවිලි ධාරාවන් මේවා ඔක්කොම වෙනස් කරන්න පුළුවන් ඒ ක්‍රියාවලියට අදාළව. ඒ ක්‍රියාවලියට අදාළව මේ සියල්ල වෙනස් වෙනවා. එහෙමනම් මේ තියෙන්නේ ස්ථිර පැවැත්මක් නෙමෙයි. මේ තියෙන්නේ මොහොතක් පාසා වෙනස් වෙන, නැසී වෙනසී යන, ඊතා ඉක්මනින් වෙනස් වෙලා යන, ක්ෂණිකව වෙනස් වෙන, ක්‍රියාත්මක ස්වභාවයෙන් පවතින සකස් වීමක්. අන්නේ කරුණ ගැනයි අපි අවධානය යොමු කරන්නේ. ඒතකොට මේක සම්පූර්ණයෙන් තියෙන්නේ කායිකව හෝ වෙනත් ක්‍රමයකට නෙමෙයි, මේක තියෙන්නේ මානසික දෙයක්. මානසික ස්වභාවයක්. ඒ මානසික ස්වභාවයට අනුව අපි අවධානය යොමු කරලා ඒ තුල බලවත් කරනවා අපේ සිහි කල්පනාව. අන්න ඒකට තමයි කියන්නේ වේදනානුපස්සනාව. ඒ පවතින විඳීමේ ස්වභාවය ඒ අයුරින්ම දැකීම. පවතින විඳීමේ ස්වභාවය ඒ අයුරින්ම දැකීම. දැන් අපි බලමු මේ විඳීම කියන කාරණා වේදනානුපස්සනාව තුළ බුදුරජාණන් වහන්සේ කොයි ආකාරයෙන්ද මේ වේදනානුපස්සනා සතිපට්ඨාන ගැන අපිට කියලා දෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. තමන් විඳින විඳීම සැපසහගතයි නම් ඒ සැපසහගත ලෙස පවතින විඳීම සැපසහගත විඳීමක් කියන කරුණ ඒ ආකාරයෙන්ම පජානාති දැනගන්නවා. තමන් විඳින දේ ඒ මොහොතේ සැපසහගතයි නම් ඒ සැපසහගත විඳීම සැපසහගත විඳීමක් වශයෙන්ම දැනගැනීම. ඒ තමයි පළවෙනි කරුණ. ඊළඟට දෙවෙනි එක දුක්ඛං වා වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. දුක්සහගත විඳීමක් නම් විඳින්නේ ඒ දුක්සහගත විඳීම ඒ ආකාරයෙන්ම දැනගැනීම. ඊළඟට අදුක්ඛම සුඛං වා වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති. දුක් සැප රහිත වූ විඳීම් තියෙනවා, මධ්‍යස්ත විඳීම්. දුකකුත් නැහැ, කි සැපකුත් නැහැ. ඒ වගේ විඳීමක් නම් විඳින්නේ ඒ විඳීම ඒ අයුරින්ම දැනගැනීම. මේක තමයි මූලික වශයෙන් සතිපට්ඨානය ගැන වේදනානුපස්සනාව ගැන අපි අවධානය යොමු කරන පිළිවෙල. එතකොට මොකද මේ සැප විඳීම කියලා කියන්නේ? සැප විඳීම කියලා කිව්වහම එතන තියෙනවා තමන්ට සොම්නසක්, මානසිකව සතුටක්, ආස්වාදයක්, මානසිකව විඳින ස්වභාවයක්. එතකොට ඇහින් දකින රූපයේ මුල් කරගෙන මානසිකව ලැබෙන යම් සතුටක් සොම්නසක් ඇද්ද, ඒ කාරණාව තමයි මේ කියන්නේ. මානසිකව ලැබෙන සතුටක් සොම්නසක් ඇත්නම් ඒ කරුණ තමයි සැපය කියලා කියන්නේ. එතකොට මේ සැපය කායිකවත් ලැබෙනවා, මානසිකවත් ලැබෙනවා. දැන් සමහර අයට ලස්සන රූපයක් දැක්කහම ඒ රූපේ නිසා සමහරට මානසිකව සොම්නස ඇති වෙනවා. ඊට පස්සේ අපිට ඕන ස්පර්ශ ඇති වෙන දෙයක් තියෙනවා. තව අපි හිතමු සුවපහසු අසුණක්, නැත්නම් සුවපහසු සිනිඳු සලුවක්. එතකොට මේක
ස්පර්ශ වෙනකොට තමන්ගේ කය සමග ඒකින් ලැබෙනවා කායික පහසක්, කායිකව ලැබෙනවා සැපසහගත විඳීමක්. එතකොට මේ කරුණ ඔක්කොම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා සැප විඳීම කියලා. කායිකව පවතින සැපය, මානසිකව පවතින සොම්නස. ඊළඟට දුක් විඳීම තියෙනවා කොටස් දෙකකින්. කායිකව පවතින දුක් විඳීම සහ මානසිකව පවතින දුම්නස. එතකොට දුක් විඳීම තමන්ගේ ස්පර්ශයටන වෙනස් වෙනවා. දුම්නස කියන්නේ මානසිකව ඇති වෙන දෙයක්. ඒ හේතුවෙන් තමන්ට උපදින මානසික අසහනීම නැත්තම් දුක් සහිත බව. ඒකට කියනවා දුම්නස කියලා. එතකොට මේ විදිහට ඒ සැපය, දුක සහ මධ්‍යස්ථ භාවය හොඳට හඳුනා ගන්නට ඕනේ ඉස්සෙල්ලම. ඒ හඳුනා ගැනීම කරන්නේ අපි ඒ කෙරෙහි බලවත් අවධානයකින් සිටීමෙන්. බලවත් යොමු කරගත් අවධානයකින් තොරව සිහිය පවත්වන්න බෑ. සිහිය පවත්වන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය ගැන ඇස නම් ඇස, කන නම් කන, නාසය නම් නාසය, දිව, කය, මනස. එතකොට මේ කියන මේ ඉඳුරන් ක්‍රියාත්මක වෙන ස්වභාවය ගැන අවධාන යොමු කරමින් ඒ තුල සකස් වෙන දෙයට අපි අවධාන යොමු කරනවා, බලවත්ව සිහිය යොමු කරනවා. එතකොට අපිට මෙන්න මේ විඳීම් වල වෙනස්කම් තේරුම් ගන්න පුළුවන්. ස්පර්ශය ලැබෙනකොට ඊට අනුව වෙනස් වෙන ස්වභාවය මොහොතක් පාසා වෙනස් වෙනවා. ඒතර අපි යම් ආකාරයකින් අපි තුන් පාරක් යනවා නම් නැත්නම් gedara dori වැඩ කටයුතු කරනවා නම් එහෙම නැත්නම් වෙනත් යම් දෙයක් කරනවා නම් මේ සියලු අවස්ථාවන් වලදී අපිට විඳීමෙන් මිදෙලා ඉන්න බෑ. මේ සියලු අවස්ථාවන් වල විඳීම කියන දේ තියෙනවා. ඒතකොට මේක බුදුරජාණන් වහන්සේ උපමා කළා මෙන්න මේ වගේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ විඳීම කියලා කියන්නේ දිය බුබුලක්. දිය බුබුලක් හා සමානයි කියලා. දැන් වතුර පිට වතුර වටෙනකොට, වතුරක් උඩට වතුර බිඳු බිඳු වැටෙනකොට ඒකේ උපදිනවා දිය බිඳු. ඒ දිය බිඳු හටගන්නේ එතකොට හේතුවක් ඇතුව. ඒ මොකද්ද හේතුව? අර වතුරක් පිටට නැවත වතුර බිඳු වැටීම. ඒ වගේ තමයි විඳීම කියන දේ. ඒ හේතු, අදාළ හේතු සකස් වෙනකොට විඳීම කියන දේ ඒ හේතුට අනුකූලව සකස් වෙනවා. එතකොට මේ විදිහට මේ සකස් වෙන විඳීම ගැන අපි අවධානය යොමු කරනකොට මේකේ වෙනස්කම් අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒ වෙනස්කම් තමයි බුදුරජාණන් වහන්සේ මේ විස්තර කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන්නේ ඒ වෙනස්කම්. ඒ වෙනස්කම් වලට අදාළව තියෙනවා සැප, දුක්, උපේක්ෂා, එහෙම නැත්නම් මධ්‍යස්ථ විඳීම කියන කරුණු. ඊළඟට ආයමත් මේ විඳීම තවත් ආකාරයකින් වර්ග කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙතන කොටස් දෙකකට බෙදෙනවා ආයමත් මේ විඳීම කියන දේ. ඒ තමයි සාමිස සහ නිරාමිස. මොකද සාමිස කියන්නේ? අපි හදින ආමිස. ආමිස කියලා කියන්නේ, ආමිසය කියලා කියන්නේ මේ බාහිර ලෝකේ පවතින දේවල්, ඉන්ද්‍රියන්ට අරමුණු වෙන දේවල්. ඉන්ද්‍රියන්ට අරමුණු වෙන දේවල් වලට කියනවා සාමිස. ඒ කියන්නේ ඒක අරමුණක් සහිත දෙයක්. ඒක මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දෙයක්. ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දේ තියෙනවා කොටස් පහකින්. ඒ කොටස් පහකට බෙදෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා යංකෝ භික්ඛවේ ඉමේ පංචකාම ගුණේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං. මහණෙනි මේ පංචකාම ගුණයන්, පංචකාම ගුණයන් අරමුණු කරගෙන යම් කිසි ආකාරයක සැපයක් සොම්නසක් උපදීද ඉදං උච්චති කාම සුඛං. මේකට කියනවා කාම සැපය කියලා. එතකොට කාමසපේට හේතුනේ කාමසපේ කියලා කිව්වම ගෝචරයක්. ඒ කියන්නේ ගෝචර වෙන්නේ ඉන්ද්‍රියන්ට අදාළ දෙයක්.
මොකද මේ ඉන්ද්‍රියන්ට අදාළ දේ? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පංචමේ භික්ඛවේ කාම ගුණ. මේ කාම කැමැත්ත උපදවන්න කරුණු පහක් තියෙනවා. කැමැත්ත උපදවන කරුණු පහක් තියෙනවා. මොනවද ඒ කරුණු පහ? චක්ඛු විඤ්ඤාය රූපා, ဣට්ඨා කන්තා මනාපා, පිය රූපා, කාමූප සංහිතා රජනීය. ඇසින් දැනගන්නා වූ රූප ස්වභාවය. ඇසින් දැනගන්න රූප ස්වභාවය තියෙනවා ဣට්ඨා, කන්තා මනාපා. ඉෂ්ටය, ඒ කියන්නේ තමන් හරි ප්‍රියයි ඒවට. කාන්තයි කියලා කියන තමන්ට ඒක හරි කැමැත්තක් උපදවලා දෙනවා. මනාපා, මනාපයක් උපදවලා දෙනවා. ඊළඟට පිය රූපා, ඒක දකිනකොට ප්‍රිය ස්වරූපයක් ඒකේ තියෙනවා. ඒක ප්‍රිය ස්වරූපෙන් යුක්තයි. ඊළඟට කාමූප සංහිතා, ඒ තුල කැමැත්ත උපදවන ලක්ෂණ තියෙනවා. ඒ දකින දේ තුල කැමැත්ත උපදවන ලක්ෂණ තියෙනවා. රජනීය, කෙලෙස් සහිතයි. රජස් කියලා කියන්නේ කෙලෙස් වලට. මේ කෙලෙස් සහිත දෙයක් ඒක. එතකොට මෙන්න මේ වගේ ස්වභාවයෙන් යුතු ඇසට ගෝචර වෙන, ඇසෙන් දැනගන්න රූප තියෙනවා. මෙන්න මේවා අරමුණු කරගෙන, ඒ දේවල් අරමුණු කරගෙන යම්කිසි ආකාරයක සැපයක් සොම්නසක් හටගනීද, සැපයක් සොම්නසක් හටගනීද, ඒකට තමයි කියන්නේ කාම සැපය, කාම සුඛං බුදුරජාණන් වහන්සේ වදාන. එතකොට මේ යම් කෙනෙක් මෙන්න මෙහෙම කියනවා නම් යේකෝ භික්ඛවේ එවං වදෙයු, යමෙක් මෙසේ ප්‍රකාශ කරයි, ඒතං පරමං සන්තං සුඛං සෝමනස්සං පටිසංවේදෙන් තීති. ඒක තමයි පරම සැපය, ඒක තමයි උතුම් සැපය, ඒක තමයි ශ්‍රේෂ්ඨ සැපය කියලා යමෙක් ප්‍රකාශ කරනවා නම්, ඉදං නේසාහං නානුජානාමි, මම ඒ අනුමත නොකරමි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මම එය අනුමත නොකරමි. ඇයි අනුමත නොකරන්නේ? අත්ති භික්ඛවේ තම්මා සුඛා, අඤ්ඤං සුඛං අභික්ඛන්ත තරංච පණිත තරංච. ඊට වඩා ශ්‍රේෂ්ඨ වූ, උතුම් වූ වෙනත් විඳීමක් මේ ලෝකෙ පවතිනවා. දැන් බලන්න සමහර මිනිස්සු, සමහර අය තමට මොකක් හරි දුකක් ඇති වුණාම ඒ දුක ඇති වෙච්ච කෙනා මොකද හොයන්නේ? ඒ දුක ඇති වෙච්ච කෙනා හොයන්නේ ඒක තමන්ට නවත්ත ගන්න ක්‍රමයක් හොයනවා. ඒ දුක නැතුව ඉන්න ක්‍රමයක් හොයනවා. අපි තුම මානසිකව මොනවාරි කල්පනා කළ මොනවාරි ප්‍රශ්නයක් නිසා යම් කෙනෙකුට දුකක් හටගත්තා. ඒ හටගත්තු දුක ඒකේ නිදහස් වීමක්වත් ඒක අවබෝධ කරන්න ඕනේ පිළිවෙලක්වත් දන්නේ නැතුව එයා ඒකේ නිදහස් වීමක් ගැන හොයනවා. ඒ නිදහස් වීම හොයන්නේ ආයිමත් කාමයන්ට අයිති දෙයක් සොයලා. දැන් සමහර අය දුකක් ඇති වුණාම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. සමහර අය දුකක් ඇති වුණාම ඒක චිත්‍රපටියක් බලන්නේ. එහෙම නැත්නම් ওই මුහුදු වෙරළට ගිහිල්ලා, ගඟක් කයින්කට ගිහිල්ලා, නැත්නම් ওই කැලෑවකට ගිහිල්ලා මොනවා හරි දේවල් බල බල ඉන්නවා. ඒ මොකද අර තමන්ගේ මනස නිදහස් කරගන්න, අර කමතක කරන්න. නමුත් අන්තිමට එයා වැළඳගෙන තිබෙන්නේ ආයිම දුකට අයිති දෙයක්. ඒක දුකෙන් සැබෑ නිදහස් වීමක් නෙමෙයි. සතිපට්ඨානය තුල සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනාට තේරුම් යනවා තමන්ට දුකක් ඇති වෙනකොට, තමන්ට සැප විඳීමක් ඇති වෙනකොට ඒකේ සැබෑ තත්වය. සාමාන්‍ය ලෝකයාට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සතිපට්ඨානය පුරුදු කරලා තමන්ගේ ජීවිතයට මේ අවබෝධය සලසා ගන්න කියලා. ඒ අවබෝධය සලසා ගත්තාම, ඒ අවබෝධය ඇති වෙනවා නම් එයාට ආයිමත් දුක උපද්දවන දෙයක් එයාගේ ජීවිතයට ලං වෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයා කරන දේ ආර්ය ශ්‍රාවකයා කරන්නේ නැහැ. මොකද ආර්ය ශ්‍රාවකයාගේ කල්පනාව තියෙන්නේ අවබෝධයට අනුව. ඒ අවබෝධය තුල පිහිටලා,
අවබෝධයට අදාළව. ඒ නිසා විඳීම ගැන වේවා, ඒ යම් දෙයක් ගැන වේවා, ඒකට ආයමත් කෙලෙස් උපදවන දෙයකින් රැකවරණයක් හොයන්නේ නැහැ. ආරක්ෂාවක් රැකවරණයක් හොයන්නේ කෙලෙස් රහිත උදේකින්. එතකොට සතිපට්ඨාන තුල සිහිය පිහිටුවීමේ ලාභය ඒකයි. සතිපට්ඨාන තුල සිහිය පිහිටුවීමේ ලැබෙන උපකාරය ඒකයි. එතකොට මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ, දැන් සාමිස කිව්වහම මේ පංචකාම අරමුණු එක්ක පවතින විඳීම. අපි ඇහින් රූපයක් දකිනකොට අපිට හිතෙන්නේ නැහැ මේක අනිත්‍ය දෙයක්, මේක නැසී වෙනස යන දෙයක්, මේක වෙනස් වෙන දෙයක් කියලා. අපි ඒකේ ආස්වාදයට, සාමාන්‍ය ලෝකයේ ඒකේ ආස්වාදයට බැඳිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සැප විඳීම දකින්න කිව්වා දුකක් විදියට. ඇයි ඒ සැප විඳීම දුකක් විදියට දකින්නේ? සැප විඳීම කියන දේ ස්ථිරව පවතින දෙයක් නෙමෙයි. ඒ ස්ථිරව නොපවතින නිසා ඒක වෙනස් වෙනවා. ඒක සුළු මොහොතකින් වෙනස් වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සැප විඳීම දුකක් විදියට දකින්න. ඒතකොට දුක් විඳීම කොහොමද දකින්න ඕනේ? දුක් විඳීම දකින්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා දට්ඨබ්බ කියන සූත්‍ර දේශනාවේදී දුක් විඳීම දකින්න කිව්වා හුලකින් පහර කනවා වගේ. හුලකින් පහර කනවා වගේ. ඒ වගේ දරුණු විදිහට දකින්න කිව්වා. ඊළඟට මධ්‍යස්ථ විඳීම දකින්න කිව්වා විනස් වී යන අස්ථිර වූ දෙයක් වශයෙන්. මොකද මේ මධ්‍යස්ථ විඳීමට සත්වයාගේ සිත මුලාවටපත් වෙන නිසා. සත්වයාගේ සිතේ මධ්‍යස්ථ විඳීම තුල මුලාවටපත් වෙනවා. ඒ නිසා ඒක දකින්න කිව්වා අනිත්‍ය ස්වභාවයෙන් යුතු වෙනස් වී යන දෙයක් වශයෙන් හොඳට තේරුම් ගන්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. එතකොට මේ විදිහට යම් කෙනෙක් එතකොට ඒ සැප විඳීම හෝ දුක් විඳීම හෝ මධ්‍යස්ථ විඳීම හෝ අවබෝධ කරනවා නම්, ඒ පිළිබඳව ඒ ආකාරයෙන් දැනගන්නවා නම්, ඒ ශ්‍රාවකයාට විඳීම පිළිබඳව පැතිරුණු නුවණක් තියෙනවා. විඳීම ගැන පැතිරුණු නුවණක් තියෙනවා. ඒක පටු දෙයක් නෙමෙයි. එතකොට ඒ පුළුල් පරාසයක පැතිරිලා ගිය දැනුමක්, ඥානයක්, අවබෝධයක් නිසා ඒ ශ්‍රාවකයා විඳීම නිසා හටගන්න කෙලෙස් වලට යට වෙලා යන්නේ නැහැ. දැන් බලන්න අපිට සමහර අය දකින්න ලැබෙනවා ඉතාම ප්‍රබලව තමන්ගේ ජීවිතවල කර්ම රැස් කරගන්නවා මේ විඳීමේ ස්වභාවය අවබෝධ නොවීම නිසා. සමහර අය විහිළු තහළු කරනවා. ඒ විහිළු තහළු කිරීම මත ඒ අයට ලැබෙන කර්මයේ විපාකය දන්නේ නැහැ. ඒකත් ඒ ආස්වාදයක් බලාපොරොත්තුෙන් කරන්නේ. එක්ක ඇසින්, එක්ක කණින්, එක්ක නාසයෙන් මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු නිසා හටගන්න දෙයක් ගැන ඒකේ ආස්වාදයට යට වෙලා තමයි ඒක කරන්නේ. ඉතින් මේ වගේ අනිත්‍යට හිංසා පීඩා කිරීම, විහිළුවට ලක් කිරීම, එක එක අභූත චෝදනා කිරීම, කේලාම් කීම, මේ වගේ අකුසල සහගත දේවල් මේ සතිපට්ඨාණය තුල සිහිය නොපීටීම නිසා මේ සත්වයාට මහා අනතුරක් බවට පත් කරනවා. එතකොට යම් කෙනෙක් මේ ඊටාම නිවරදිව බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලට විඳීම ගැන සිහිය බලවත් කරනවා නම් ඒ ශ්‍රාවකෙන්ට මේ අකුසල් වලින් විපාක විඳින, අකුසල් වලින් ඇතිවන දුක් දුම්නස් කෙමෙන් කෙමෙන් දුරු වෙලා යනවා. ඒ අකුසල් වලින් ලැබෙන දුක් දුම්නස්, ඒව නිසා සකස් වෙන දේවල් ඒ ශ්‍රාවකයාගේ ජීවිතයට එකතු වෙන්නේ නැතුව යනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඊළඟට නිරාමිස විඳීමක් ගැන. දැන් අපි කිව්වා සාමිස විඳීම. මොකද සාමිස විඳීම කියන්නේ? මේ පංචකාම අරමුණු මුල් වෙලා හටගන්න සැපසහගත බව. ඒක තමයි සාමිසංවා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති. පංචකාම අරමුණු මුල් කරගෙන යම්කිසි සැප විඳීමක් හටගනීද ඒ සැප විඳීම
ඒ ආකාරයෙන් දැනගන්නවා ඒ මොහොතේදී දැන් තමා තුල පවතින්නේ පංචකාමයේ අරමුණු කරගත් සැප විඳීමක්. ඊට පස්සේ දේශනා කරනවා නිරාමසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමසං සුඛං වේදනං වේදියාමිති පජානාතු. සාමාන්‍ය සත්වයා සාමිසේ පංචකාමෙන්ම පංචකාමයේ අරමුණු කරගත් සැප විඳීමම තමන්ගේ ජීවිතයේ එකම ඉලක්කය බවට පත් කරගත්තු ලෝකයේ තුල නිරාමස විඳීමක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒක තමයි අපි කලින් කිව්වේ. ඒ නිරාමස විඳීම ගැන විස්තර කරනවා මෙතන. ඉද බික්ඛවේ බික්ඛු විචේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්ඛං සවිචාරං විවේකජං පීති සුඛං පඨමං ජහණං උපසම්පජ්ජ විහෙරති. ඒ ශ්‍රාවකෙක් ආර්ය ශ්‍රාවකයා කාමයන්ගෙන් තොරව විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේ ධම්මේහි ඒ අකුසල ධර්මයන්ගෙන් තොරව පංචකාමයට අදාළ නොවන ඒ බාහිර පේන ඇහැට පෙනෙන රූපයක් නෙමේ, කනට ඇහෙන ශබ්දයකුත් නෙමේ, නාසයට දැනෙන ගඳ සුවඳකුත් නෙමේ, දිවට දැනෙන රසයකුත් නෙමේ, කයට දැනෙන පහසකුත් නොවේ. මෙන්න මේ වලින් බැහැර වූ ආධ්‍යාත්මික සංසිඳීමක් තුළ හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධානය උපදවාගෙන වාසය කරනවා. ඒ ප්‍රීතිය හා සැපය කියන කරුණ උපදවාගත්තේ බාහිර අරමුණකින් නෙමෙයි. ඒ බාහිර අරමුණු වළක්වලා කෙනෙක් සිත සංසිඳවනවා. බාහිර අරමුණු වලින් සිත වළක්වනවා. බාහිර අරමුණු වලින් හිත වළක්වලා එක අරමුණක් තුළ හිත පවත්වනවා. ඒ තමයි භාවනා මානසිකාරයක්, කුසල් අරමුණක්. සතිපට්ඨානේ වේවා, බුද්ධානුස්සති වේවා, ධම්මානුස්සති වේවා, මේ ආදී ඒ කුසල අරමුණක් තුළ සිහිය බලවත් කරනවා. ඒ සිහිය බලවත් කරලා තමන්ගේ හිත කාමෙන් තොර වූ සංසිඳීමකට පත් කරනවා. අන්න ඒක තමයි නිරාමස වූ සැපය. ඒ නිරාමස සැපය ගැන බලවත් අවධානයකින් වාසය කරනවා. එතකොට මෙන්න මේ විදිහට නිරාමස සැපය ගැන බලවත් අවධානයෙන් වාසය කරන ශ්‍රාවකයා ඊළඟට දැනගන්නවා සාමිස දුක. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ. එතකොට පංචකාමයේ අරමුණු කරගත් දුක් විඳින් පව හට ගන්න පුළුවන්. ඒ දුක් විඳීම ගැන අවධානයෙන් වාසය කරනවා. කොහොමද ඒක කරන්නේ? සාමිස උපාතින දුක් විඳින් මොනවා? දැන් අපිට අප්‍රියමනාප රූපයක් ඇහැට පේනකොට ඒකෙදි අපිට ඇති වෙන්නේ පටිඝ නිමිත්ත. පටිඝ නිමිත්ත හට ගන්නවා. ඒ පටිඝ නිමිත්තම තමයි දුක කියලා කියන්නේ. ඒ පටිඝ නිමිත්ත අයිති මොකේද? දුකට. ඒ පටිඝ නිමිත්ත තමයි දුක් සහගත විඳීම. එතකොට යාගේ සිතේ පටිඝ නිමිත්තක් හට ගන්නවා. ඒ පුද්ගලයාගේ ඒ හට ගන්නකොටම එයා තරහින් බනිනවා, තරහින් කෑ ගහනවා, තරහින් නොයෙකුත් දේවල් කියනවා කරනවා. මුලින්ම ඒ කය වචනේ ක්‍රියාත්මක වෙන්න ප්‍රථමයෙන් ක්‍රියාත්මක උනේ මොකද්ද? සිතිවිලි ස්වභාවය. මුලින්ම ක්‍රියාත්මක උනේ සිතිවිලි ස්වභාවය. ඒ සිතිවිලි ස්වභාවයේ ක්‍රියාත්මක වීම තුළ එයාට ඒ පටිඝ නිමිත්තත් සමග දුක හටගත්තා. අන්න ඒක දැනගන්නවා සිහියෙන් ඉඳලා. ඇසයි රූපයයි බාහිර දේ එකතු වෙනකොට තමන්ගේ හිතේ ඒ පංචකාමයේ අරමුණු කරගත් දුක් විඳීමක් හටගත්තා කියලා. පංචකාමයේ අරමුණු කරගත් දුක් විඳීමක් හටගත්තා කියලා බලවත් සිහිනුවණකින් දැනගන්න. ඒ වගේම නිරාමසං වා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමසං දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. නිරාමසව දුක් විඳීමක් තියෙන්න පුළුවන්. ඒ නිරාමසව දුක් විඳීමත් ඒ අයුරින්ම දැනගන්නවා. කොහොමද මේ නිරාමසව දුක් විඳීම අපි දැනගන්නේ? මොකද්ද මේ නිරාමස දුක කියලා කියන්නේ? දැන් අපි ගත්තහම ඔන්න කෙනෙක් සමාධිය වඩනවා. සමාධිය වඩන කෙනාට ඒ සමාධිය තුළ
ඒ නොලැබීම නිසා, එහෙම නැත්නම් ඒ පිරිහීම නිසා, එහෙම නැත්නම් ඒ සමාධි සැපය නොලැබීමට යම් හේතුවක් සකස් වුණාද, ඒ හේතුව සකස් වීමෙන් යහට ඇතිවෙනවා මානසිකව දුකක්, දුම්නසක්. එතකොට ඒකට කියනවා නිරාමිස දුක කියලා. ඒකට මොකද්ද කියන්නේ? නිරාමිස දුක. ඒ මොහොතේදී දැනගන්නවා නම් තමාට දැන් පවතින්නේ නිරාමිස දුකක් කියලා. ඒක තමයි වේදනානුපස්සනා සතිපට්ඨාන. ඊළඟට තියෙන පුළුවන් සාමි සංවා අදුක්ඛම සුඛං වේදනං වේදියමානං. පංචකාමයේ අරමුණු කරගත් සැපත් නැති දුකත් නැති මධ්‍යස්ථ විඳීමක්. පංචකාමයේ අරමුණු කරගත් සැපත් නොවන දුකත් නොවන මධ්‍යස්ථ විඳීමක් තියෙන පුළුවන්. ඒ කාරණාව ගැන දැනගන්නවා. ඒතර ඒ කියන්නේ අපිට මේ ගොඩනැගිල්ලක දිහා දැක්කහම, ඒතර පාරේන එනකොට ඒ මිනිස්සු ඇවිද්දා කියලා, ඊළඟට මේ ගස් කොළන් දිහා දැක්කා කියලා අපිට ඇසට ස්පර්ශයක් ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඇහෙන් අපි රූපේ දකිනවා. කනින් ශබ්ද අහනවා. නමුත් එතන සැපක්වත් දුක්සහගත බවක්වත් කියන මේ කරුණු දෙකෙන් එකක්වත් නැහැ. එතන පවතින මධ්‍යස්ථ භාවයක්. ප්‍රකටව හඳුනා ගන්න සැප හෝ දුක හෝ කියලා දෙයක් නැහැ. එතකොට ඒක පංචකාමයේ අරමුණු කරගත් මධ්‍යස්ථ විඳීමක්. එය දැනගන්නවා දැන් තමාට පවතින්නේ සාමස වූ පංචකාමයට අරමුණු වූ සැප දුක් නැති, සැපත් නැති දුකත් නැති මධ්‍යස්ථ භාවයක් පවතින්නේ කියලා දැනගන්න. එතකොට නිරාමස වූ සැපයෙන් තොර දුකෙනුත් තොර විඳීමක් තියෙනවා. ඒ නිරාමස වූ මධ්‍යස්ථ විඳීම උපේක්ෂාව ඒකත් දැනගන්නවා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ සමාධියක් උපදවලා යම් ශ්‍රාවකෙක් යම් කෙනෙක් සමාධියක් උපදවලා ඒ සමාධියට අනුකූල වූ යම්කිසි මධ්‍යස්ථ ස්වභාවයේ විඳීමක් විඳිනවා. අන්නේ විඳීම ගැනයි මේ කියන්නේ. ඒතොර ඒක කාම අරමුණු කරගත් එකක් නෙමෙයි. එතන සැපේකුත් නැහැ, දුකකුත් නැහැ. ඒ ආකාර වූ විඳීමක් පවතින විට ඒ ආකාරයෙන් විඳීම ගැන දැනගන්න. එතකොට මේ විඳීම ගැන භාගතුන් වහන්සේ ඔය ආකාරයෙන් ඒ සැප දුක් උපේක්ෂා මධ්‍යස්ථ විඳීම් සාමිසේ සහිත, ඒ කියන ආමිසේ පංචකාමයේ අරමුණු කරගත් සහ පංචකාමයෙන් බැහැරව නිරාමිස වූ විඳීම් ගැනත් බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා මේ විදිහට මේ විඳීම් ගැන තේරුම් ගන්න කෙනා එතනින් එහාට තව දෙයක් කරන්න ඕනේ. සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. මේ විඳීම් හටගන්න ආකාරයක් දැනගන්න කියනවා. වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. හටගැනීම නැතිවීම කියන ආකාර දෙකම මේවා ගැන අවධානයෙන් ඉන්න කියනවා. ඒතර මොකද්ද මේ විඳීමේ හටගැනීම? ස්පර්ශේ නිසා විඳීම හටගන්නවා. ස්පර්ශ සමුදයෙන් විදීම හටගනී, ස්පර්ශ නිරෝධයෙන් විදීම නිරුද්ධ වී යයි. ස්පර්ශ නිරෝධයෙන් විදීම නිරුද්ධ වෙලා යනවා. ඒතර මේක තමයි ස්පර්ශයට ආහාරයක් වෙන්නේ, මේ විදීමට ආහාරයක් වෙන්නේ ස්පර්ශේ. ඒ ආහාරය නිරුද්ධ වෙලා ගියාම විදීමත් නැහැ. විදීමත් නැහැ. ඒතර මෙන්න මේ විදිහට තමා තුළ පවතින විදීම් තියෙනවා. බාහිරව විදීම් පවතිනවා. එතකොට මේ සියලු විඳීම් ගැන අවධානය යොමු කරමින් විදසුන් වඩනවා. තමන්ගේ ජීවිතය ගැන මේ විඳීම් ගැන බලවත් අවධානයෙන් හොඳ මනසින් යුතුව වාසය කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අත්ති වේදනාතිවා පනස්ස සති පච්චපට්ඨිතා හෝති. මේ අයුරින් පවතින විඳීමක් මේ ජීවිත තුළ පවතිනවා කියලා අවබෝධය ඇති වෙනවා. යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති නජකින්චි ලෝකේ උපාදීයති ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛූ වේදනාසු වේදනානුපස්සී විහෙරති. එතකොට තමන්ගේ නුවණ දියුණු වීම පිණිසත්, ඥාණය වැඩි වීම පිණිසත්, මේ විදීම් ගැන සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීම පිණිසත් අවබෝධ ඥාණය පිහිටන්න පටන් ගන්නවා.
මේ විදිහට හොඳ අවධානයෙන් බලවත් සිහිනුවණින් බලවත් කල්පනාවෙන් බලවත් යොමු වීමෙන් සතිපට්ඨානයේ විඳීම් ගැන අපි මේ කොටස් කරපු ආකාරයෙන් පින්වා දෙන ආකාරයෙන් විඳීම් ගැන අවධානය යොමු කරද්දී ඒ අවධානය යොමු වෙන්න එයාට නුවණ දියුණු වෙනවා. පතිස්සති මත්තාය සිහිය බලවත් වෙනවා. යාවදේව ඥාන මත්තාය නුවණ වැඩෙනවා. අනිශ්චිතෝච විහෙරති එකරුණින්ම ඒ ශ්‍රාවකයාට මේ කිසිවකට ලෝකේ කිසිවකට නොඇලී සිටීමේ කුසලතාවය උපදිනවා. එහෙමනම් අපි මේ ලෝකෙට බැඳිලා තියෙන දේ සැබෑ තත්ත්වය අවබෝධ කරද්දිමයි ඒ බැඳීමෙන් නිදහස් වෙන්නේ. ඒ සංයෝජනයෙන් නිදහස් වෙන්නේ. ඒ බන්ධනයෙන් නිදහස් වෙන්නේ. එහෙමනම් ඒ සැබෑ තත්ත්වය අවබෝධ කරන කෙනාට ඒ සැබෑ තත්ත්වය අවබෝධ වීම තුළ ඒ සැබෑ තත්ත්වයේ සැබෑ තත්ත්වයේ ප්‍රකට වෙනකොට ආර්ය ශ්‍රාවකයා විඳීම් කෙරෙහි පවතින බන්ධනෙන් තණ්හාවෙන් බැඳීමෙන් සංයෝජනෙන් කෙලෙස් සහිත බවෙන් නිදහස් වෙලා ඒ විඳීම් ඒ ආකාරයෙන්ම තේරුම් ගන්නවා. ඒ විඳීමක්ම වශයෙන් තේරුම් ගන්නවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් සතිපට්ඨානය පුරුදු කරලා අමා මහ නිවන සාක්ෂාත් කරන්නේ. ඒක තමයි ක්‍රමය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ කොටස් වශයෙන් විග්‍රහ කර කර භාග්‍යතුන් වහන්සේ විවිධාකාරයෙන් දේශනා කළා මේ විඳීම් ගැන. ඒ සියලු විඳීම් අවබෝධ කරගන්න බලවත් සිහිය පිහිටුවා ගන්නට ඒ වේදනානුපස්සනා සතිපට්ඨානය කෙරෙහි අවධානය යොමු කරගන්නට අප හැම දිනාට මේ ධර්මයේ උපකාර වේවා. සාදු සාදු සාදු.